දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටනෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද අප්‍රේල් මාසයේ දෙවනිදා 2024 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිරි ගෙනෙනවා. ප්‍රියාදර දර්විනිය අද ජීවනයේ කෑම ශුද්ධ යොහන් 20 පරිච්ඡේදයේ 17 වගන්තියෙන් අපි මෙනෙහි කරන්ට යනවා. අපේ මේ අප්‍රේල් මාසයේ තේමාව තමයි උත්තාන වූ ජේසුස් වහන්සේව හඳුනා ගැනීම. මොකද ඒකට හේතුව ගොඩාක් අයට ජේසුස් වහන්සේව හඳුනා ගන්න දන්නේ නැහැ. අනිත් එක ජේසුස් වහන්සේ 3 මළවුන්ගෙන් උත්තාන වුණා තමයි. නමුත් ඒකේ දැන් මොකද්ද අපි කරන්නේ? උන්වහන්සේ උත්තාන වුණා කියලා ඉන්නවා විතරක් කරලා හරියන්නේ නැහැ. අපිට අපේ ජීවිතේ අපි දැන් මේ ජයග්‍රහී ජීවිතේ ගත කරන්න ඕන. ඉතින් ඒක තමයි අපි දැන් මෙනෙහි කරන්නේ. අපි උන්වහන්සේව හඳුනා ගන්න ඕන කියන එක තමයි අපි මෙනෙහි කරන්නේ. බයිබලයේ මෙන්න මේ විදිහට සඳහන් වෙන්නේ. බයිබලයේ ජේසුස් වහන්සේ මට අත නොගසන්න මක්නිසාද මම තවම පියාණන් වහන්සේ වෙතට නොනැංගෙමි. නමුත් මාගේ සහෝදරයන් ළඟට ගොස් මම මාගේ පියාණන් වහන්සේ සහ නුඹලාගේ පියාණන් වහන්සේද මාගේ දෙවියන් වහන්සේ සහ නුඹලාගේ දෙවියන් වහන්සේද වෙතට නගිමි ඔවුන්ට කියාපන්නයි ඇයට කීසේක. එතකොට මේ ස්ථානයේ අපි දකිනවා දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා මරියාට, මරිය මග්දලෙනානේ අපි ජී කතා කර කර හිටියේ, ඒ මරිය මග්දලෙනාට කියනවා මාව අල්ලන්න එපා කියලා. කියන්නේ සාමාන්‍යයෙන් ඒ උන්වහන්සේගේ වටේ සේවය කර කර හිටපු ස්ත්‍රීන් සාමාන්‍යයෙන් අල්ලන්නේ ගෞරවාන්විතව අල්ලන ක්‍රමයක් තිබ්බා. ඒ විදිහට අල්ලන්න එපා මාව. ඒකට හේතුව මට මේට වඩා හොඳ දෙයක් තියෙනවා කෙරෙන්ට. ඉතින් සමහර අය කතා කරනවා මේ 3 මළවුන්ගෙන් උත්තානයද වඩා වැදගත්, නැත්නම් මේ ඔසවුන් ලැබීමද වඩා වැදගත් කියලා. නමුත් ජේසුස් වහන්සේ දවස් 40ක් මේ මහ පොළවේ තව ඉන්න යනවා. උන්වහන්සේ දේව රාජ්‍ය ගැන ගෝලයන්ට උගන්නන්නට යනවා. කොයි විදිහටද දේව රාජ්‍ය පිරිනමන්ට ඕන කියලා මිනිසයන්ට. ඉතින් ඒ දෙක ගැන කතා කරනවා, මළවුන්ගෙන් උත්තානය සහ එසවීම ගැන. ඒක නිසා කිව්වා මාව අල්ලන්න එපා. ඊට පස්සේ කිව්වා මම යනවා මගේ පියන් වහන්සේ ගාවට, ඔයාගේ පියන් වහන්සේ ගාවට. මං යනවා මගේ දෙවියන් වහන්සේ ගාවට, ඔයාගේ දෙවියන් වහන්සේ. මේකේ අපිට දැනෙනවා මේ සම්බන්ධතාවය, අපේ සම්බන්ධතාවය. අපිත් දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන අය නිසා අපිටත් තියෙන ඒ සම්බන්ධතාවයමයි. ජේසුගේ තාත්තා අපේ තාත්තා, ජේසුගේ දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. අන්න ඒ නිසා තමයි උන්වහන්සේ ඒ විදිහට කතා කරලා කිව්වේ මං යන පියන් වහන්සේ ගාවට, දෙවියන් වහන්සේ නුඹලාගේ දෙවියන් වහන්සේ වෙතටද නගිමි කියලා කියන්නට හේතුව මේකයි. ඉතින් ඉස්සෙල්ලා කතා කරේ ගෝලයන් කියලා, ඊට පස්සේ කතා කරේ යහළුවන් කියලා, දැන් උන්වහන්සේ කතා කරන්නේ සහෝදරයන් කියලා. තේරුණාද? ඒ ජේසුස් වහන්සේ හා සමග තියෙන සම්බන්ධතාවය ඉතාමත්ම වැඩි වුණා. ආමෙන්.